තුන්දාහක් වර්ෂයකට මැරිච්ච යුද්ධයකට අපි මූණ දුන්න මේවද ප්‍රශ්න කියන වගේ විදිහකට තමයි ජනාධිපතිවරයා කටයුතු කළේ. අද 5000ක් මිය ගිහින් තියෙනවා. එතකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රෝගය බෝ වෙලා තියෙනවා. මැරිච්ච සංඛ්‍යාලේඛන පිළිබඳ කිසිම විශ්වාසයක් මේ රටේ නැහැ. අනාගතයේ දවසක නිවරදී සංඛ්‍යාලේඛන එලිදරව් කිරීමම ඊළඟ රජයක වගකීම වෙනවා. මොකද මේ සංඛ්‍යාලේඛන පිළිබඳ විශ්වාසය නැති බව වෛද්‍ය විශේෂඥ මේ ශාස්ත්‍රීය සියලු දෙනාම පාහේ මේ වෙනකොට ප්‍රකාශ කළා ඉවරයි. මොකද රටේ අපේ ප්‍රායෝගික ඇත්ත රෝහල්වල ලෙඩ්ඩු ගොඩ ගැහිලා, මුත්‍ර ශරීරාගාරවල මලකඳන් ගොඩ ගැහිලා, ගෙවල් සියල්ලම විශාලාවන් බවට පත් වෙලා, රෝගයක් හැදුනොත් කාටද කියන්නේ මොකද කරන්න කියන තැනට මුළු සමාජයම අද පත් වෙලා ඉවරයි. ඒ නිසා මේක ගැන ආයි ඔය ව්‍යාජ සංඛ්‍යාලේඛනවල ඒවා සංඛ්‍යාලේඛන කුමන්ත්‍රණ යනාදී වශයෙන් ප්‍රකාශ කරමින් මිනිස්සුන්ගේ හිස්කෙඩි මාරු කරමින් යන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒ නිසා පළමුවම මේ වසංගතය අවිද්‍යාත්මකව තමයි ආණ්ඩුවේ එළඹුම තිබුණේ. විද්‍යාත්මක ක්‍රමවේදයකට මේක විසඳුවේ නැහැ. ඒ නිසාම 2020 නොවැම්බර් මාසේ ලබා දිය යුතු එන්නත මේ රටේ ජනතාවට ලබා දුන්නේ නැහැ. එන්නත ලබාගත හැකිව තිබිච්ච මිල ගණන් වගේ දහගුණයකට එන්නත ලබා ගන්න කටයුතු කළා. ඒ වගේම විද්‍යාත්මක නොවන විතරක් නෙවෙයි ඒ එක්කම ආව ආණ්ඩුවේ ජාවරංකාර මනස සෑම දෙයකින්ම ගසා කෑවා. ඇන්ටිජෙන් එකෙන් ගසා කෑවා, PCR පරීක්ෂණ වලින් ගසා ගන්න උත්සාහ කළා, ඒ වගේම නිරෝධායනෙන් ගසා කෑවා, ඒ වගේම එන්නතෙන් ගසා කෑවා. අදටත් මේ කිසිම අනුමැතියක් නැති එන්නතක් මේ රටේ නිෂ්පාදනය කරන මුවාවෙන් පිටරටින් ගෙනල්ලා අර වයල් වලට දාන ෆැක්ටරියක් දාන්න යනවා. අවුරුදු 5කට එන්නත ගන්න යනවා. බරපතල ජාවාරමක් අපි බොහොම පැහැදිලිව කියනවා. ලෝකේ රටවල් ගානක විශේෂයෙන්ම තායිලන්තය, මැලේසියා වැනි රටවල අසමත් වෙච්ච මේ සිනෝවැක් එන්නත මේ රටේ ප්‍රධාන වෛද්‍ය විශේෂඥයින් අනුමත කරන්න ප්‍රතික්ෂේප කරපු මේ එන්නත ගේන්නේ ජාවාරංකාර මනස නිසා. නිරෝධායනය කියන ක්‍රියාවලිය විහිළුවක් කරා. ඒ විතරක් නෙවෙයි මෙච්චර අර්බුද මැද්දේ ඩෙල්ටා ප්‍රභේදය, ඇල්ෆා ප්‍රභේදය, බීටා ප්‍රභේදය, ලැම්ඩා ප්‍රභේදය යනාදී වශයෙන් විවිධ ප්‍රභේද ඇති වෙලා එන්නතටත් උඩින් යන වෙලාවේ මොකද අපේ ආණ්ඩුව කරන්නේ? රුසියාවෙන් සංචාරකයෝ ගෙන්නනවා, ඉන්දියාවෙන් සංචාරකයෝ ගෙන්නනවා. මේ මෑතදි රුසියාවේ හිටපු තානාපතිවරයා, දැන් ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, ඔහු රැගත් ගුවන් යානේ ඉතාම ස්වල්ප මගින් ප්‍රමාණයක් හිටියේ. රුසියාවෙන් ඉඳන් සංචාරකයෝ ගෙන්නන්න ගියේ 1000ක් ගෙන්නනවා කියනවා. මීට පෙර යුක්‍රේනයෙන් 2700ක් ගෙන්නුවා. මොකද්ද මේකෙන් වෙන්නේ? මම කියනවා බොහොම පැහැදිලිව මේ පිළිබඳවයි අද මේ පිළිබඳවයි රහස් පොලිස් පරීක්ෂණ තියෙන්න ඕනේ. මේ රුසියානු ගුවන් යානාවක් මගින් තමයි චීනයේ නැන්ජින් නගරයට ඩෙල්ටා ප්‍රභේදය ගමන් කළේ. ඒ වගේම ඉන්දියාවේ තාම භයානක විදිහට රෝගේ ව්‍යාප්ත වෙලා තියෙන වෙලාවේ ඉන්දියාවෙන් පලා යන අයට මේ රට තුල නවාතැන් දීලා නිරෝධායනට දීලා තමයි මේ රට මේ තුන්වෙනි රැල්ලට හතරවෙනි රැල්ලට ආණ්ඩුව ගොනු කරේ. ඒ නිසා 2020 නොවැම්බර් මාසේ එන්නත හොයාගත්තට පස්සේ එන්නත ලබා නොදීමෙන්, නිරෝධායනයේ ජාවාරමක් කිරීමෙන්, ඒ වගේම යුක්‍රේනයේ රුසියාව ඉන්දියාව වැනි රටවලින් සංචාරකින් කිසිම ආකාරයක සුරක්ෂිත භාවකින් තොරව ගෙනීමෙන් සිදු කළ තියෙන මේ රටේ ඝාතන රැල්ල. ඒ වගේම මේ කෝවිඩ් එකත් එක්ක යන්නේ දේශපාලනේ කිසිම විදියකට රට වහන්න ඕනේ නැහැ කියලා 2020 මාර්තු මාසේ දින කීපයකට පස්සේ ඇඳිරි නීතිය දැම්මා. මොකද්ද යටි අරමුණ? මහමැතිවරණයේ පැවැත්වීම. අද මේ එන්නත් ලබා දීමේ යටි අරමුණ මොකද්ද? මේ 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 ධම්මික පැණිය හොඳයි, සුදර්ශනී චූර්ණය හොඳයි, කලගෙඩි සෙල්ලම හොඳයි කීකේ රටේ ජනතාව මුලා කරපු අය මේ එන්නත දෙන්නේ. එන්නත් දෙන එක හොඳයි, එන්නත ලබා දිය යුතු තිබුණේ මීට මේ මාස 7-8කට කලින්. නමුත් මොකද්ද මේකේ තේරුම? මේ හදන්නේ ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීම සඳහා පළාත් සභා මැතිවරණයක් හෝ වෙනත් මැතිවරණයක් කියලා බලය ස්ථාපිත කර ගැනීම සඳහා මේකෙන් පුළුවන්ද කියලා බලන්න තමයි මේ උත්සාහ කරන්නේ. එම නැතුව මේ ජනතාව සුඛිත මුදිත කිරීමේ වැඩපිළිවෙලක් නැහැ. මොකද මරණ වළක්වනවා නම් අවුරුදු 60ට වැඩි අයට එන්නත දිය යුතුව තිබුණා. ආර්ථිකය සුරක්ෂිත කරනවා නම් කම්කරුවෝ, ඒ වගේම වැඩ කරන ජනතාවට එන්නත ලබා දීම තිබුණා. පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතනවා නම් ගුරුවරුන්ට හා පාසල් දරුවන්ට ඒ කටයුත්ත කළ යුතු තිබුණා. ඒ කිසිම සැලසුමකින් තොරව මේ සිදු කරගෙන යන ක්‍රියාදාමයේ පැහැදිලි. ඒ වගේම මේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්ත වෙන ශීඝ්‍රතාවයේ දිහා බැලුවාම එන්නත අද පළ විරහිතද කියන ප්‍රශ්නය අපේ ජනතාවගේ හිතවලට අද ඇවිල්ලා තියෙනවා. මොකද මේක පමා වුණා. අපි පමා වීමේ ප්‍රතිඵලය තමයි අද මලකඳන් ගොඩ ගැහෙන එක,
රෝගීන් ගොඩ ගැහෙන එක මුළු රටම විශාලාවක් බවට පත්වීම. ඒ නිසා ආණ්ඩුවේ අවිද්‍යාත්මක මෝඩ ස්වභාවය, ඒ වගේම අර ජාවාරංකාර පන්තියේ මුදල් ඉපයීමේ උමනාව හා දේශපාලන ඉලක්ක විසින් තමයි අද මේ කෝවිඩ් අර්බුදය ඉතාම භයානක තත්ත්වයකට ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම අද දවන්ත ආර්ථික අර්බුදයක් තියෙන එක හංගන්න බෑ. ඒ ආර්ථික අර්බුදයේ වගකීම යහපාලන ආණ්ඩුවට දාන්න බෑ. මොකද මේ කිසිම පිළිවෙලකට නැතුව අධික පොලී ණය අරගෙන ඒවයින් කිසිම ආදායමක් ඉපද වෙන්නේ නැති සංවර්ධන යෝජනා ක්‍රමවල යෙදෙව්වේ රාජපක්ෂ පාලනයේ 2005 ඉඳන් 15ට. අපි ඒ රජයෙන් ඉවත් වෙලා කියපු ප්‍රධාන කාරණේ ඒක. ඒ වගේම අපි අමතක කළ යුතු නැහැ මේ 107 ආර්ථික වර්ධනය ලබා ගත්තේ ඒ අධික පොලී ණය එක්ක. ඒ වගේම 2013 දී මේ ආර්ථික වර්ධනයේ 103ට වැටිච්ච විත්තිය අපි අමතක කළ යුතු නැහැ. යනු යහපාලනයේ තිබිච්ච අභියෝගය තමයි ආර්ථිකය බංකොලොත් නොවී පවත්වාගෙන යන. අද ආර්ථිකය ගෙනියන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මොකද දේශීය විදේශීය වෙළඳපොළ, මූල්‍ය වෙළඳපොළ ආණ්ඩුවට ලංකාවට අද කිසිම ආකාරයක ආයෝජනයෙන් එහෙම නැත්නම් ණය ලබා දීම සිදු කරන්නේ නැහැ. මේ නිසා තමයි 1988 මෙවැනි ප්‍රශ්නයක් මතු වුණා, 2008 දී මෙවැනි ප්‍රශ්නයක් මතු වුණා. හැබැයි ඒ අවස්ථා දෙකේදීම සංචිතවල ප්‍රශ්නයක් තිබුණත් වෙළඳපොළ අපට විවෘතව තිබිච්ච නිසා අපට ඒ අර්බුදය පියමන් කරන්න පුළුවන් වුණා. Breaking.lk